ලසන්ත විික්‍රමතුග ගාතනයහෙරුවේ දිදස් නමේ ජනවාරියටවෙනිද. අදට අවුරුදු දා හතරක්. ලසන්ත මැරුවට පස්සේ හරියට කෑගැහුවත් ලසන්ත මැරිල අවුරදු දාහතරක් වෙනකොට. අද වෙනකොට ලසන්ත වික්‍රමතුංග කියන එක මේ රටේ දේශපාලා ජිටනිකං. ලූණුපිකක් තරන් වටින්නේ. නමුත් ැ කී දෙනෙක් ලසන්තව තමන්ගේ දේශපාලනය ගොඩවැඩි කරගන්න පාවිච්චි කලාද අසන්ත වික්්‍රමතුන්ගෝ කොච්චර ඕගේ ගාතනය කොයි තර මිනිසු පාවිච්චි කලාද. හැබැයි අද ලසන්ත වික්ත්‍රමතුන්ග කියන්නේ පයිසයක් වටින් නැති. අම්මතකවෙලා ගිය මිනිහෙක්. අරාපි කලින් කර වූ මිට කලින් දාලා තියන වීඩුවයගේ සේපාල්ට සිද්ධ වෙන්නෙත්. අන්න එහෙම එකක්. සේපාල් අමරසින් අත් තවටික දවසකින් මොකක් හෝ දඩුවමක් ලැබුණොත් පොඩි කාලයක් කතා කරලා අමතක වෙලා ගිය චරිතයක් බවට පත්දනවා. දෙදස් නමේ ලසන්තව ඝාතනය කරන දවසේ මම හිටියේ ලංකා ඊනූසකේ. ලසන්තව ගාතනෙ වුනා කියන පණිවිඩිය. ලංකා ඊනූසකේ, දධාන කතතුරූ රයා අයිමනත්ැයි හිිකාරයා සඳරුවන් සේනා දීර මටකිව්වා මචන් ලසන්තෝ මරලා ඇඟ කිරිපොලා ගිය හැබැයි ලසන්තෝ මරලා කියනකොට මට දැනු නෑ ලසන්ත වික්‍රමතුන්ග තමයි මරලා තියෙන්න්නේ කියලා මම සඳරුවන්ගේ අහනෝ මචං ලසන්තකිවේ ලසන්ත රහුණගේද කියලා ඒ ලසන්ත රහුණගේද කියලා හන්නේ රාවේ පත්‍රේ එතකොට හිටපු මේ ප්‍රෝෘති තතුරුව හරයා රසන්ත රහුණගේ කියලා හන අහන්ඩ මට හිතච්චකේ පොඩි සාධාරණයක් තියනවා. ඒ තමයි ඒ වෙනකොට මහින්ද රාජපක්සගේ ආණ්ඩුවට විරුද්ධව මහපාරයේ සටන් කළේ අපි රසන්ත රහුණගේල අපි පොද්දල ජයන්තර සනත් භාරසූලීර මෙහෙම සෙට්ට එකක්. තමයි මේකට විරුද්ධව ග්‍රාජපක්ස මර්ධනයට විරුද්ධව මහපාරය සටන් කළේ. රසන්ත වික්‍රමතුන්ග කියන චරිතය. එහෙම සටන් කරඩා වෙෙන. යාට හැමෝම දේශපාලනටපු හැමෝ එක්කම යාළලුකන්තිබුණා. එකඇන්නේ මහින්ද රාජපක්ෂේක්ත් යාලුකන්තිබුණනා. හනිල් වික්‍රමසින් එකත් යාළුකන්තිබුණ. අේ තැමෝම එක්ක යාළුකන්තිබුණා. එතකෝට අපිට හිතන්නේෙන එහෙම යාළුකං නඩත්තු කරන කෙනෙක්ව මහපාරේ මරලදායි කියලා. කොහමෝ මේ විසඳිලා නැති මේ අර්බෝදය. ලසන්ත ඝාතනය කියන එක විසිදුලා නැති ලසන්ත ඝාතනය කියන එක ඇතුළේ අපි කතාකරපුූ සැකසංකාාතිබුණනේ ගැන ගෝටාබය තමයි ගාතනය කළේ එයාගේ අනට තමයි ඝාතනය කළේ මහින්දරාජ පක්ස ඒකට කැමතිවනේ නෑ ඔය ලසන්ත බරණයකට ගෝටාබේයට කියී තිබුණ ඔය වැඩේ කරන්න එපා කියලා මෙහෙම එල්ලිය කතා ගොඩක් තිබුණ. ඇත්ත නැත්ත මොකක්ද නොදන්න නමුත් එලිය පැතිරීච්ච කතා ගොඩක් තිබුණ මෙත් එක්කම අපිට මේ ලසන්ත ගාතනය අමතක කරලා කාලේ ගෙවී ගැන ගියාට. මේකත් එක්ක බැඳිච්ච දේශපාලනය. මේ ලසන්ත වෙනුවෙන් ලසන්ත ගැන කියන්න හදන එකක් නෙවෙයි. ලසන්තල වගේ මිනිස්සු ජීවිතයේ දීරතියෙන්නේ. පොද්දල ජයන්තල වගේ මිනිස්සු ගුට්ිකෑවේ. එක් නැල්ලි ගොඩල වගේ මිනිුස්සු අතුරුදහං වෙන්නේ. තව බොහෝ දේවල් සිද්ධ වුණේ. එක් මී රටේ තියන වෙනත් දේශපාන බලකඳුරුවල ඕනෑපාකං වලට කියලා සැකයක් තියෙනවා. දැන් ලසන්ත ගාතනයඋනාට පස්සේ එකයන්නේ දෙදාස් නමේ ජනවාරි අටවෙද ලසඳ මැරුවට පස්සේ පාලුමේතු රස්සෙනවා දෙදස් නමේ ජනවාරී කොලොස්සනිදා. රනිල් වික්‍රමසිංහ එදා විපක්ෂනායකවරයා ලසන්ත ගාතනය ගැනමකක් දකිවේ. ජෝසප් මයිකල් පෙරේර එක්සත් ජාතිගේ ප්‍රබලෙක් එවකට හිට විපක්ෂේ මන්ත්‍රීවර ොකක්දකවේ හැන්සාර්්ඩකේ තිය නොමෙන්න්න මෙහෙම. රසන්ත ඝාතනය කරන්නේ මහින්දරාජ පක්ෂ ජනාතිපතිවරත් නොදන්න හමුදාපතිවරයා විසින් මෙහෙවපු කල්ලියයක් තමයි රසතෝ මරව දැම්මි කිය ෝසප මයිකල් කිය න රානිල් වික්‍රම සිංහ කිය නෝ. හැන්සාඩ්ඩ එකකේ තියෙනවා. හැබැයි ඒ එවකට ඔය හමුදාපතිවරයක් කියලා කියන්න කාටද සරත් ෆෝන්සකට දැන් මාධ්‍ය සන්විධාන මාධ්‍ය වේදීන් විපක්ෂේ මන්ත්‍රීවරු මේ හැමෝම එදා සරත් පොන්සේකව දැක්කේ තමන්ගේ හතුරෙක් විදිහයට. සරත් පොන්සේකත් මට මතකයි දෙදස් නමේ පෙබරෝවාරි වගේ කාලෙක ලංකාදී පපත්තරයට දිපු සම්මක සාකච්ඡාවක තියනවා. ජනමාධ්‍යවේදීන් කියලා කියන්නේ රැවල් කොන්්ඩි වවාගත්ත කිලුටු වැඳගත්ත නවර පෙරාගත්ත කාලකන්න පිරිස. මහින්ද කෙවඩොක්ව ඊටපු සලත් ෆොන්සකකි වෙහෙම. දැන් ඒත් එක්ක එකොතු කරතම මේ හනිල් වික්ම සිහල කියන්නේ. ෆොන්සේක තමයි රසන්තවෝ මැරේ කියලා. ඊට දවස් දෙකට කලින් සිලෙස මාධ්‍යායතයයට බෝභ ප්‍රහාරයක්. එකන් ජනවාරි හයවෙන්දා. බෝබ ප්‍රහාරයක් එල්ලවා. ඒ ජනවාරි හයවෙන්දා බෝබ ප්‍රහහාරය කලේමෝ බෝම ප්‍රහාාරයක් කියලා ඔප්පුූනා. එතකොට ආයත් සමාජයේ ඇතුළේ විපක්ෂය මාධ්‍ය සන් විධාන මේ හැමෝම. ග්‍රේමකක්ද කලේමෝ බෝම්බ පුොපුරුවන්න පුළුවන් යුදහමුදාවේ සාමාජිකීන් ටත් L සාමාජිකින්ටක් විතරයි එ තියෙන්නෙත්තේ ගොල්ොකා විතරයි. එමන සිරස මාධ්‍ය ආදයෙන්ට Lට ක කියන්නේ නෑ බෝප තියන්න. එමනං ඒක කරෙත් යුදහමුදාවේ සාමාජික කියන චෝදනාවක් තිබුණා. එමන ඒ සාමාජිකය මෙ මෙයව වෙත සරත් ෆොන්ස එක කියලා චෝදනාවක් තිබුණා. හැබැයි. විශ්මයට කාරණාවතමයි මේ සරත්වොන්සේක දෙදස්දාහය ජනාධපතිවරණයට එන්න විපක්ෂේම අපේක්ෂක විදිහට. එක රනිල් වික්්‍රම සිංහ ලගේම අපේක්ෂකයා විදිහයට. ජනතා විමුක්ති පරමුණේ සහයෝගේයේ දෙැන අපේක්ෂකයා විදිහයට. එහෙම තමයි කරලිය දාවේ. සරත්පොන්සක දේශපාලන ාවේ. එත්තකොට රනිල් වික්ක්‍රම සිංහගේ මහනවා. ලසන්ත මැරුවක් කියෙන චෝදනා කරපු සරත්පොන්සේක, දිරිපත් කරලා ඔබතුමාට පුළුවන්ද මේ රට මාධ්‍යින් දසගනතා කරන්න. ඒත් අවශ්‍යතාව අනුව රණනිල් වික්‍රම සිංහටක උත්තර නොදී මගඇරිියත්න් රනිල්ි වික්‍රමසිංහ ඉදිරිපත් කරපුූ අපේක්ෂක ඇතමයි සරත්ෆොන්සක කියලා කියයන්නේ. මේ සරත්වන්සේක ඇල්ල වේදිකාව කිය නමුකතද දෙතතා අධ්‍යයි මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කිව්වා. මාධ්‍යවේදීන් ඝාතනය කරපුවායට දඬුවන් දෙනොවකුවමරටේ ප්‍රජාතන්ත්‍රවාදය හදරන කිව්වා හම කියලා විපක්ෂයක තුලා ගියා එකකොල්ල දේශපාලය. විපක්ෂේන්න දේශපාලෝ. තමන්ට බලයකඩ ඕනම කපවැඩ කරන්න පුරුවන්. හැබයි අර ලසන්තව වෙනුවෙන් අඩපු තැවුණු මාධ්‍ය සංනිධානවලට පුළුවන්ද ලසන්ද මේ ෆොන්සක වෙනුවෙන් පෙනි හිටිද. හැබැයි පෙන හිටිය රෙදි නැතුව පෙනි හිටිය නිදා ස්මාධ්‍ය ව්‍යාපාරය උත්තිය පත්්‍රකලාවේදින්ගේ සංගම මේ ඇතුරු ඉතුරු මාධ්‍ය සනිධාන වල සියලු දෙනාම ෆොන්සක වෙනුවෙන් පෙනී හිදියා. මම තනියම සටන් කලා ඔය මනුස්්‍ය වෙනුවෙන් පෙනීන්න අපිට පුළුවන්කමක් නෑ කියලා. අනිත්තයි මොකද හනිල් ලික්කම සිං සාකච්ාවට යනකොට සුනිල් ජයසය කර කියනවා එතනදි ම විරුද්ධ වඋ හම ෆොන්සකදානෙකට අපි විරුද්ධයි කියනකොට සුනිල් ජයසය කර. එතකොට නිදහස්මමාධ්‍යව්‍යආපාරය ලේකම් ඔහු කියන නෑ අපිටත් එකත් එකවෙන්න බෑ ෆෝන්සක දානෙකට එකඟවෙන්න බෑ. රනිල්ලෙක් සාකචා කරලා රනිල්ලික්‍රමිසිංහ සාකචා ඉවර කරලලා ඉල්ලා රනිල් ලික්‍රමසිහ තීරණය කර පුහමණය ෆෝන්සික දනවාහමයි කියලා මින්න සුනිල්ජායසය කරලා ඇතන. මොන අදමේ. ඇතට දේශපාලක්ජීන්ගේ විතරක් නෙවෙයි මේ අර්බුදය තිබුණේ මේ කාටවත් ප්‍රතිපත්ති ගරුක දේශානයක නිරතවන්න පුළුවන්කමක්ති බුන්නේ. අපි සටන්ගලා විපක්ෂණනායකවර අඇත්ක මූනට මුණ සටන්ගලා වැඩේ කරන්න එපා කියලා සටනින් අපි පාදයි. හැබැයි දේශපාලනිිකෝ ඒකොල තාමත් පරාදයි. ෆොන්සක වගේ මිනිහෙක් දේශපායන්ට ගැනල්ලා අද ෆොන්ස කලා හැසිරෙන විදී දැක්හම රැනිල්ලට විලිලජ්ජාව කියන එක නෑගයට තමයි හිතෙන්නේ. කොහොම වනාත් දැන් සටන අරංගිලා ෆොන්සක පරාද වෙනවා. ෆොන්සක ජනාධිපතිවන පරදිනවා. දෙදස් දහ ජනවර් විසය ජනාධිපතිවනේ පරදි. මෙ පෙබරවාරි වෙනකොට ෆොන්සේකත්තෙක් වෙනම එක අටවකට ජP එක ෆොන්සේක ඩැන් ෆොන්කත යුවන්P එක එන්නේ. ජපි දෙදස්ථහයි අපේල්මා සිතිති විිච්ච මහමැතිවරණයට ෆොන්ස එකගේ නනායකත්ය නායකත්වෙන් තියන සධානයක් කදාගෙන තමයි ජනතමයක්තිවෙරමුණ සන්ද ඉල්ලන්න. එතකොට ජ එක ෆොන්සේකත්ෙක ඩීල් එක හරි. Uක ෆොන්ේකත් එකක ඩීල්ල එකත් හරි නමුත් මේගොලු හැමදාමත් ලසන්ද ගැන කියනවා මාධ්‍යවේ මර්ධනයක කරපු වැටික් කියනව ප්‍රහරදිීපු වැටිකි න එකුලන්ට දඩුවන් දෙනවාගේත් ඔය කියන කාලේපුරාම කිව්වා. දෙන් කියාගෙනවිල්ල මේකොළ දෙදස් පහල වේදී බලයගන්නව එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුවක් හදගන්නවා. ජVP එකත් ඒ සිරිසේනට බලයගන්ඩ උදව් කරනවා. ඒකොල්ොත් ආ්ඩුවේ ඇමතික නොගත්තට ආණ්ඩුවේ පාර්ශව කාරය විදිර්තමයි හිටියේ. න්ෙකත්තේ ආන්ඩු ඇමතිකමක් කරා. හැබැයි මේ මාධ්‍යවේදීන්ට පහරදිීම සම්බන්ධය සාධාරණ පරීක්ෂණයක් ඔය හපහල් ආණ්ඩුව කාලි සිද්ද වනාාද. ලසන්තක ඝාතනය වෙනෙන් සාධාරණයක් වනාාද. උනේ නෑ ඇයි එම වෙෙන් නැක්තේ. අ රනිල් වික්‍රම සිංහම පාලිමේන්තුවේ ද කියියපු ගාතකයා ඉන්නේ ගොල්ලොත්ත එක්ක. අපිනවේ කියන්නේ අපිනවෙයි කියන්නේ රනිල් වික්‍රම සිංහ කිව්වේ. ලසන්ත ගාතකයා හමුදාපතිවරයා හපු කල්ලියයක් කියලා කියනකොට ඉති ඒක රනිල්ි ක්‍රමිසින් එක බේරගන්න ඕන කතාව. හැබැයි යපාන ආණ්ඩෝ කාලේ ලසන්තකගේ ඝාතනය සම්බන්ධය. පොද්දල ජයන්තර පාරදීම සම්බන්ධයෙන්. සාධාරණයක් නොවෙන්නේ ඇයි ඒ තමයි ඒගොල්ම විශ්ාසකරපු ගාතකයා අපි කියන ගාතකය ඇනෙවෙයි ඒ ගොල්ලම විශ්ාසකරපු ගාතකයා ඒ ගොල්ලන්ගේ ඔඩොක් වේ නිසා. දැන් හැමෝටම මේ මාධ්‍යවේදීන්ට එල්ල වෙච ප්‍රහාරදීම් පහරදීම් ගාතන අමතක වෙලා ඉන්න කාලෙක. ලසන්ද ගාතනය වල අවුරු දාහ හතරක් නික්ම යන දවසක මන් නැවතවතාවක් අහනුව ඔය හැමෝගෙන්ම. එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුවක්කාවෝත්. ලසන්ද වික්‍රමතුන්ග ඝාතනය සම්බන්ධයෙන්. යුක්තිය ෂ්ට කරනවාද. ස්ටකර නෑ එක කරන්න නැති බව ගොල්ලො දස් පහලු දක්තානේ ආණ්ඩු ඇතුරේ ඔප්පු කලාා දැන් සජිත් ප්‍රේම දස ගේ ආණ්ඩුවක්කාවෝත්. ඉස්ට කරනවාද. නෑ. ද සජිත්ම කියනවා අපේ ආණ්ඩුවක් ඇතුළේ ආරක්ෂක ඇමතිවරයා සරක් ෆොන්සේ එක කියලා. කරයි දෙතකොට. එඳ ලසන්තට සජිද්‍ය ආ්ඩුවක් ඇතුළේ යුක්ති ේෂ්ට වෙන්න නෑ. ඊගවට ජනතා විමුක්තිපොරුුණේ ආණ්ඩුවක් ඇතුළේ. ලසන්තර යුක්ති ෂ්ට වෙනවාද. ඒත් නෑ මොකද දැන් ෆොන්සේක මේ වෙන කොට නිකං අනු්‍රකුමාරයෙක්ක යන්ඩ වගේලා ඇස්සියකුත් තියෙනවා. කොහොමත් ඒකොල්ලන්ට ෆොන්සේ එකව, දළුකදයක හ බෑකොලො ෆොන්ස එකක් සන්ධාන ගතවෙලා හිටපුය තොට ෆොන්සේකව දඩුකදේ ගහණන වන්නම් ෆොන්සේකව දඩුකදේ ගහන වනන් එගුල්ලන්ගේ මතීතයපුරුඳ එකොලන්ට ප්‍රස්සයක්ගෙනවා. මේ හට ඇතුළේ ප්‍රස්සයයක්ගනවා ඉ එගොල්ලටත් එක කරන්න බෑ රාජපක්සෙලට කොහොමත් බෑන රජපක්සල ගැෙන කතා කලා වැඩක් නෑ. මිනි මරන්ඩ උපදෙස්දී පපුංගින් යුක්තිේලෙනවා කියන එක නිකන් බොලද කතාව. බොලඳ හීනයක්. එයින්දා මෙහෙම ගත්තහම අවුල එන්නේ මේ සියලු දේශපාලන පක්සවල හැම එකකාජම බලයවෙනුවෙන් පෙනීදලා. එමද මේරටේ යුක්තිය සාධාරණත්වය ඇති කරන්න පෙනෙනීදලා විපක්සේ උන්ගෙන් හයියක්වෙේ කියර විශ්වාස කරපු. මේරට අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වුනාා විතරයි. ඒ ජීවිතවලට යුක්තිේක්ෂ්ට කරන්න. ඒ අහිමවෙච්ච ජීවිතවලට යුක්තේෂ්ට කරන්නවත් ඔය එක දේශපාලන පක්ෂක මිනිහෙක්වත් ලැස්තිවෙන්නේෙ නෑ. මොකද ඒ ගාතකෝ හැමදාමත් තින්නේ ඒ උන්ගේ උන්ගේම රෙදස්සේ හින්දා. TV කෝපියෙක්ක අයිස්ක්‍රීම්.